ආයුබෝවන් අද වීඩියෝ එකෙන් ඔයාලට මං ගෙනාවා විටමින් E මගින් ලස්සන වෙන්න ක්‍රම. රූපලාවන්‍ය ගැන කතා කරද්දී විටමින් E වලට හිමි වෙන්නේ පුදුමාකාර සැලකිල්ලක්නේ. ලස්සන වෙන්න හීනමවන ආයු විතරක් නෙවෙයි. හැමෝම විටමින් E ගැන දන්නවනේ. අන්න ඒ විටමින් E පාවිච්චි කරලා ඔයාට නිවසේදීම ලස්සන වෙන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? මේ ක්‍රමවලින් ඔයාට අවශ්‍ය ක්‍රමය තෝරාගෙන හරියටම මේ දේවල් කරාම ඔයාටත් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ විස්තරය යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යහපැත්තේ තියෙන bell icon එක click කරොත් ඔයා කාවට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම notification එකත් එනවා. අංක 1. ඔන්න ඉතින් මුලින්ම කියන්න යන්නේ ඔයාගේ කොණ්ඩය ඉක්මනට වවා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ සඳහා ඔයාට අවශ්‍ය වන්නේ ඔලිව් තෙල් මේස ඇඳි දෙකක් පමණ. විටමින් E කරල් දෙකක්. ඔලිව් තෙල් ඔයා ළඟ නැත්නම් මේ සඳහා පොල් තෙල් යොදා ගන්නත් පුළුවන්. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි ටිකක් රත් කරන්න. ඒට විටමින් E කරල් දෙක එයට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඒ හිස් කබලේ හොඳින් ආලේප කර විනාඩි 10ක් පමණ මසාජ් කරන්න. ඔබ ස්නානය කිරීමට පැය භාගයකට කලින් මේ කරන්න. සතියේ දවස් දෙකක් මේ සත්කාරය කරලා බලන්න. වාගේ කොණ්ඩේ වැවෙන විදිහ. අංක 2. වාගේ දෙතොල් වියලිද? දෙතොල් පැලී ඇද්ද? එහෙමනම් මේ සත්කාරය ඔයාට. තොල් පැලී ඇත්නම් අපට වේදනාකාරී මෙන්ම මුහුණට අවලස්සනක් ගෙනෙන බව අපි හැමෝම දන්නවනේ. මේ සඳහා විටමින් E කරලක් විතරයි අවශ්‍ය වෙන්නේ. විටමින් E කරලේ ඇති තෙල් ඔයාගේ තොල් මත ආලේප කරන්න. මේ දිනපතා රාත්‍රියේ ඔබ නිින්දර යාමට කලින් කරන්න. පරිස්සමෙන් මෘදුවමය සිදු කරන්න. ටික දවසක් යන විට ඔයාගේ දෙතොල් වල වෙනස ඔයාටම දැනේවි. අංක 3. තුන්වෙනි ක්‍රමයේ ලෙස ඔයාට අපි ගේනවා ඇසට කළු වීම කියන ගැටලුවට විසඳුමක්. නිදිවැරීම වගේම තවත් නොයෙකුත් හේතු නිසාම ගොඩක් අයගේ ඇසට කළු වෙලා තියෙන්නේ. ඉතින් මේකට විශාල මුදලක් වේදම් කරලා ක්‍රීම් මෙහෙම පාවිච්චි කළත් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ නේද? එහෙමනම් අද අපි කියලා දෙන මේ ක්‍රමය කරලා බලන්න. ඔයාටත් අදාහ ගන්න බැරි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. විටමින් E කරලේ ඇති තෙල් ස්වල්පයක්ගෙන එය බොහොම මෘදුව ඇසට ගල්පන්න. මේ ඉතාමත් පරිස්සමින් කරන්න ඕන. රැට නිදා ගන්න කලින් මේ කරන්න. දින කිහිපයක් යද්දී ඔයාටම දැනේවි වෙනස. අංක 4. රළු දෑත් සිනිඳු කර ගැනීම සඳහා විටමින් E ස්වල්පයක් සහ පොල් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරන්න. එය හොඳින් දෑත් මත ආලේප කරන්න. හොඳින් අතට වදින තෙක් මෙය ආලේප කරන්න. විශේෂයෙන් අල්ල මතද ආලේප කරන්න. මේ සත්කාරය මගින් ඔයාගේ දෑත් සිනිඳු වෙනවා. අංක 5. ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් නෙමේ කුරුලෑ සහ කුරුලෑ ආසාදන කියන්නේ. ඉතින් ඔයත් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින කෙනෙක් නම් මේ ප්‍රතිකාරය කරලා බලන්න. මේට අවශ්‍ය විටමින් E කරලේ ඇති තෙල් ස්වල්පයක් සහ ග්‍රීන් ටී ඔයිල් ස්වල්පයක් මේ දෙක හොඳින් මිශ්‍ර කරන්න. ඔයාගේ කුරුලෑ සහ කුරුලෑ ආසාදන ඇති ස්ථානවල ආලේප කරන්න. කුරුලෑ සහ කුරුලෑ නිසා හටගත් ලප පවා මේ මකින් මැකෙනවා. හැබැයි මේක ටික දවසක් කරන්න වෙනවා. ස්වාභාවික දේවල් නිසා බය වෙන්න නම් දෙයක් නෑ ඔයාලට. අංක 6. විටමින් E භාවිතා කරලා ඔයාගේ නියපොත නිරෝගී කරගෙන ඉක්මනින් වවා ගන්නත් පුළුවන් ක්‍රමයක්. විටමින් E කරලේ ඇති තෙල් ස්වල්පයක්ගෙන එය ඔබගේ නියපොතු මත සහ නියපොතු අග හොඳින් ගන්න. මුළු නියපොතුවලම ගෑවෙන ලෙස මසාජ් කරන්න. ඔයාට පුළුවන් නම් මේ දිනපතා රාත්‍රී කරන්න. අංක 7. ඔන්න ඉතින් විටමින් E භාවිතා කරලා කොණ්ඩේ කළු කරන සත්කාරයක් තමයි මේ. මේ සත්කාරයේ කොණ්ඩේ යනවා නම් ඒ සඳහාද හොඳයි. විටමින් E කරල් දෙකක තෙල්ගෙන එය හොඳින් හිස් කබලේ ගා මසාජ් කරන්න. ස්නානය කිරීමට පැයකට කලින් මේ සිදු කරන්න. මේ සතියකට දෙතුන් වතාවක් කරන්න. ඕනෑම දෙයක් මකින් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඒ දේ නිවැරදිම කරන්න ඕනි. ඉතින් අද මං ඔයාලට කියලා දුන්නේ විටමින් E මකින් ලස්සන වෙන ක්‍රම. මං හිතනවා ඔයාට මේක ගොඩක් වැදගත් වුණා කියලා. විටමින් E ඔයාලට ඕනෑම ෆාමසියකින් හෝ ඕනෑම සුපිරි වෙළඳ සැල්වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකත් වැදගත් වුණා නම් ලයික් එකක් දාගෙන යමු නේද? විටමින් E ගැන ඔයාලා දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.